තශී YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලට රන් ආවේ සොසේජ් බන් හදන විදිහ. එක ටිකක් වෙනස් විදිහට මම හදන්නේ. ඇතුළට දාලා තියෙන ෆිලින් එක ටිකක් සැරට මම හදලා එකතු කරගෙන තියෙන්නේ. මේක උණු උණුවෙන්ම තමයි කනකොට රස. හවස තේ වේලාවට වගේ ඔයාලට මේක හදා ගන්න පුළුවන්. අපි බලමු ලේසි විදිහට සොසේජ් බන් හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම මම මේ වගේ වීදුරුවකට ඊස් තේ හැන්දක් එකතු කරගෙන සීනි තේ හැන්දි දෙකකුයි මද උණුසුම් කිරි කෝප භාගයක් එකතු කරගෙන හොඳට කවලම් කරගෙන පියන වහලා විනාඩි 10ක් ඊස් ටික ඇක්ටිව් වෙන්න තියලා තියෙනවා. ඊස් ටික ඇක්ටිව් වුණාට පස්සේ මම මේ වගේ භාජනයකට පිටි මෙෂරින් කප් එකෙන් එකහමාරක් එකතු කරගන්නවා. ඊළඟට ලුණු තේ හැන්දක් එකතු කරගෙන ඇක්ටිව් වුණ ඊස් මිශ්‍රණය මේකට මම එකතු කරගන්නවා. දෙපාරකට එකතු කරගෙන මේ විදිහට කවලම් කර ගන්නවා පිටි මිශ්‍රණය. සම්පූර්ණම පිටි මිශ්‍රණය නාගන්නේ කිරි පාවිච්චි කරලා, මද උණුසුම් කිරි වතුර පාවිච්චි කරන්නේ නැහැ. මේ විදිහට ඊස් මිශ්‍රණය මම පිටි ටික හොඳට අනා ගන්නවා. ඊළඟට මද උණුසුම් කිරි එකතු කරගෙන මේක අනා ගන්න ඕනේ පිටි මෝලියක් වෙනකන්. මේ විදිහට අනාගත්තට පස්සේ මම තෙල් මේස හැන්දක් එකතු කරගෙන නැවතත් අරා ගන්නවා. මේ විදිහට ඩෝ එක හදාගත්තට පස්සේ මැට් එකකට පිටි ටිකක් ඉහලා ඒක උඩ පිටි මෝලිය තියලා හොඳට අති නීට් කර ගන්නවා විනාඩි 5ක් 6ක්. මේ විදිහට සොෆ්ට් එකට එනවා එතකොට. දැන් මේ පිටි මෝලිය මේ වගේ තෙල් ගාගත්ත භාජනයකට දාලා පිටි මෝලියත් හොඳට තෙල් ගාගෙන වහලා විනාඩි 45ක් විතර තියලා තියන්න පිපෙන්න. ඒ අතර මම ෆිලින් එක හදා ගන්නවා. මුලින්ම තෙල් මේස හැඳි දෙකක් එකතු කරගෙන තෙල් ටික රත් වෙනකොට චොප් කරගත්ත සුදු ලුණු බික් දෙකක් එකතු කරගත්තා. ඉතින් මං ගත්තේ ටිකක් ලොකු බික්. ඔයාලා පොඩි ඒව ගන්නවා නම් 3ක් 4ක් එකතු කරගන්න. මොකද සුදු ලුණු බැදිලා එනකොට තමයි සොසේජ් එක ගොඩක් රස. දැන් මම සොසේජ් ටික එකතු කරගන්නවා. සොසේජස් ටික මේ වගේ දෙකට කපලා අරගන්න ඕනේ. තීරු විදිහට බැඳගන්න එපා. මේ විදිහට දෙකට කපලා සුදුරුන් ටිකත් එක්ක තෙම්පරාදු කරගන්න. දැන් මම ඒකට රසානුව ලුණු එකතු කරගන්නවා. ඊළඟට සැර අවශ්‍ය ප්‍රමාණයට කෑරි මිරිස් එකතු කරගන්න. දැන් මම තක්කාලි සෝස් ටිකක් එකතු කරගන්නවා. ඊළඟට සීනි තේ හැන්දකුත් එකතු කරගෙන මේ ටික විනාඩි 2ක් විතර හොඳට තෙම්පරාදු කරගන්න. මේ විදිහට තමයි මම සොසේජ් ටික ඩෙවල් කරගත්තේ. මේ විදිහට එකතු කරලා හදාගත්තාම බන් එක සැරට රසට තියෙනවා. විනාඩි 45කට පස්සේ ඩෝ එක හොඳට පිපිලා තියෙනවා. මම දැන් මේ ඩෝ එක හොඳට තුනී කරගන්නවා. ඒකට රෝලින් පින් එකක් පාවිච්චි කරන්න. මේ විදිහට රවුමට හොඳට තුනී කරගන්න පිටි මෝලිය. ඊළඟට මම ස්ක්‍රේප් එකෙන් මේ විදිහට දෙකට කපා ගන්නවා. කොටස් 8කට මම මේක කපා ගන්නවා. පිටි කප් එකහමාරෙන් අපිට බන් 8ක් හදා ගන්න පුළුවන්. දැන් මේ විදිහට සොසේජ් එක මැදින් තියලා එකපාරක් නවලා දෙපැත්තෙන් හොඳට සීල් කරගෙන රෝල් කරගන්න ඕනි. මම මේ පෙන්වන විදිහට ඔයාලා කරගන්න. මේ විදිහට මැදින් තියලා එක පාරක් නවලා දෙපැත්තෙන් හොඳට සීල් කරගෙන ඉවර වෙලා නැවතත් රෝල් කරගන්න. මේ විදිහට ඔක්කොම ටික හදාගන්න. ඉතින් මේක මේ විදිහට රෝල් කරලා කෙරවල හොඳට කෙලවරත් සීල් කරගන්න. නැත්තම් බේක් වෙනකොට ඒක දිග ඇරෙන්න බලනවා. මෙන්න මේ විදිහට තමයි මම සොසේජ් පනිස් ටික හදාගත්තේ. දැන් ඒක මම ට්‍රේ එකක පාච්මන් පේපර් එකක් දාලා හවුරගත්තා. දැන් රෙදි කෑලිකින් වහලා විනාඩි 10ක් මන් තියලා තියෙනවා. ඒ වෙලාවේ අවන් එකත් ප්‍රීහීට් වෙන්න දාන්නේ විනාඩි 10ක් අංශක 175ට. අවන් එක රත් වුණාට පස්සේ ප්‍රීහීට් වුණාට පස්සේ මේ විදිහට බන් ටික උඩින් එක් වොෂ් කරගන්න ඕනි. විතරකහමදෙන් හොඳට බ්‍රෂ් කරගෙන ඉවර වෙලා තලයට ටිකක් මං ඉහ ගන්නවා. ඔයාලට තියෙනවා නම් එකතු කරගන්න. මේක අවන් එකට දාන්න ලං වෙලා කරගන්නේ.
දැන් අවන් එකට දාලා මම අංශක 175ට ප්‍රීහීට් වුණ අවන් එකේ විනාඩි 25ක් බේක් කරගත්තා. අවන් එකෙන් ගත්ත ගමන්ම බටර් ටිකක් උඩින් ගාලා විනාඩි 10ක් විතර රෙද්දකින් වහලා තියන්න. ඉතින් මේ තියෙන්නේ හදාගත්ත සොසේජ් බන් ටික. ඉතින් මේක ගොඩක් සැරට තියෙනවා. මං කපලා පෙන්නන්නම් ඔයාලට. මෙන්න මේ විදිහට මැද පිරෙලා තියෙනවා. කෑලි මිරිස් එකතු කරගෙන ඩෙවල් කරලා හදලා තියෙන නිසා සැරට කන්න කැමති කෙනෙක්ට මේක ගොඩක් කැලපෙනවා. ඉතින් ගොඩක් රසට තියෙනවා. ඔයාලත් හදලා බලන්න. අපි එහෙනම් නැවතත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලට සුබ දවසක්.